රාජ්‍ය මුදල් කාර්ක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවසුවා. ඒ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමි. මෙන්න එම පුවත යලිත් රාජ්‍ය මුදල් කාර්ක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා. ඔහු එය අදහස් පළ කළේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමි. බංකොලොත් රටක මැතිවරණය පැවැත්විය යුත්තේ සාකච්ඡා සමුතියෙන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. සාමාන්‍ය මැතිවරණය ප්‍රකාශයට පත් වෙනකොට සියලු පක්ෂ එකතු කරලා රජයත් සමගත් සාකච්ඡා කළා මූල්‍ය තත්ත්වයක් සාකච්ඡා කරගෙන මැතිවරණයක් තිබීම තමයි වැදගත් වෙන්නේ. මේ බංකොලොත් වෙච්ච රටක පඩිය ගෙවා ගන්න අමාරුවෙන් සල්ලි හොයා ගන්න රටක බෙහෙත් ටික දෙන්න සල්ලි හොයා ගන්න බැරුව අමාරුවෙන් ඉන්න රටක ඡන්දයක් තියෙනකොට මීට වඩා සාකච්ඡා සම්මුතියෙන් ඒක ක්‍රියාත්මක වුණා නම් වඩා ඵලදායී කියලා අපි හිතනවා. මැතිවරණයක් පිළිබඳව දේශපාලන වේදිකාවල සංවාද මතුවෙද්දී ගොවින්ගේ ප්‍රශ්නවලට තවමත් දිසි විසඳුමක් නැහැ. මේ කන්තලේ ප්‍රදේශයේ ගොවින්ගේ තත්වයයි. කන්තලේ අග්බෝපුර, ජයන්තිපුර, මිනිපුර, සීනිපුර යන ප්‍රදේශවල පීදමින් පවතින ගොයමට පණු රෝගයක් වැළඳී ඇති බව ගොවීන් පවසනවා. ඔවුන් මැසිවිලි නගන්නේ මේ වන විට පණු රෝගයෙන් අක්කර 50ක පමණ ගොයම විනාශ වී ඇති බවයි. අර පටපණු රෝගේ ඇවිල්ලා දිලීර ඇවිල්ලා දැන් මේ පණු රෝගේ ආපහු ඇවිල්ලා තියෙනවා මේ පීදෙන ගොයමට. මේ දැන් ගොයමේ මේ පණු රෝගයට දැන් ගහන්න තෙලක් නැති වෙලා තියෙනවා. ගොයන් කහගහන ලෙඩේට බෙහෙත් ගහලා ගෙහෙත් ගහලා ගොයිය හති වැටලා ඉන්නලාවක මෙන්න ඊළඟට ආපු ලෙඩේ. මෙන්න ගොයන් ගස්වල තත්ත්වේ. කුමුරු අක්කර 30කට 40කට වඩා මේ ලෙඩේ දැන් බෝ වෙලා තියෙන්නේ. දැන් විදෙස් පොතක් SpaceX rocket tour අද අලුයම කක්ෂගත කර තිබෙනවා. ඒ ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ. While SpaceX rocket launches can feel routine, NASA ගගනගාමින් දෙදෙනෙකු සහ රුසියානු ගගනගාමිකු මෙම රොකට් වේ ගමන් කරනවා. විදේශ මාධ්‍ය සඳහන් කළේ SpaceX rocket tour අද අලුයම 2:38ට අභ්‍යවකාශය තුළට ඇතුල් වෙන බවයි. මාස 6ක් මෙම රොකට් tour අභ්‍යවකාශය තුළ පවතිනු ඇති. දැන් ක්‍රීඩා පොතක්. ගාල්ල කණ්ඩායම නැෂනල් සුපර් ලීග් සියුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. ඒ මහනුවර කණ්ඩායම සමග පැවති තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් වීම හේතුවෙන් කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුව පන්දුර පහර දුන් ගාල්ල කණ්ඩායම කඩු 9ක් තිබී රැස් කළ ලකුණු 658 පිළිතුරු ලෙස මහනුවර ක්‍රීඩකයන් සියලු දෙනා තිබී රැස් කළ ලකුණු සංඛ්‍යාව 227යි. ඒ අනුව තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායම කඩු 6ක් තිබී ලකුණු 212ක් ලබාගෙන සිටියදී ඉනිම අත්දිටුවා. ජයග්‍රහණය සඳහා ලකුණු 643ක ඉලක්කයක් හමා ගිය මහනුවර ක්‍රීඩකයන් තරගයේ අවසන් වන විට කඩු 5ක් තිබී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 299යි. ඒ අනුව ගාල්ල කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග News First News Alert ඔබේ ජංගම දුරකථනයට ඔබ ඩයිලු පාරිභෝගිකයෙක් නම් English Alert සේවාව ලබා ගැනීමට NFU ලෙසත් Singlish Alert සේවාව ලබා ගැනීමට NUS ලෙසත් Tanglish Alert සේවාව ලබා ගැනීමට NAT ලෙසත් ටයිප් කර 678ට සෙන් කරන්න. News First ජනතාව සමග.